අයිබුවන් කියලා අදත් අපි පටන් ගමු. අපි අද ඔයාලට පෙන්වන්න හදන්නේ වෙනස් විදියේ වීඩියෝවක්. ඒ වීඩියෝ අපි අද පෙන්වන්න හදන්නේ ඔයාලට ඖෂධීය වයින් එකක් හදාගන්න ආකාරය. අපි එහෙනම් බලලිමු මේ වයින් එක හදාගන්නේ කොහොමද කියලා. අපි පොඩ්ඩක් අතීතයට ගියොත් අපි ඉස්සෙල්ලාම මිනිසා මේ මත් වීමට අබ්බැහි වුණු ආකාරය සුවාගත් ආකාරය පොඩ්ඩක් බලලිමු. මිනිසා මෙන්න මෙතනින් තමයි ඉස්සෙල්ලාම මත් වීම හොයාගත්තේ. මේ වගේ ගස් දෙන වෙල වතුර වලින් තමයි මත් වීම ඉස්සෙල්ලාම ආදින. මේ ගස් දෙන වෙලට ඔය කොළ රොඩු ගහි වතුර මේ ගහේ තියෙන ඖෂධ වර්ග එක්කහු වෙලා තමයි මේ වතුර හැදිලා තියෙන්නේ. හැතිනවා ඒවා මිනිසා විසින් පොඩ්ඩක් බීලා මේ වතුර පොඩ්ඩක් බීලා බැලුවම මිනිසා මත් වෙන්න පටන් ගන්න තියෙනවා. එතනින් තමයි ඔය එක එක දැන් තියෙන තාක්ෂණයත් අනුව අරක්කු වර්ග වයින් වර්ග දේවල් හදාගෙන මිනිසු තාක්ෂණයත් එක්ක දැන් තමයි ඔය සුරාවට ඇබ්බැහි වෙලා ඉන්නේ. එතනින් පස්සේ තමයි එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව අපේ වයින් එක අපි හදාගන්න. එහෙනම් වයින් එකට දාන්න වරක යාලක් තියෙනවා. අපි ඒකේ අහල් අයින් කරා. පැණි වරක පටරහයි උනේ. අපි ඉස්සෙල්ලා එහෙම නැ පැණි වරක ටික දාන් ඉමු. අපි බෙලි ගිරියකුත් දාන්න. අපි ගස් ලබු ගිරියකුත් දාන්න. එහෙනම් කෙසෙල් ලැබරියේ අපි පොතු ටික අයින් කරලා කෙසෙල් දාමු. එහෙනම් අපි ඉරුමුසු ටිකක් දාන් ඉමු. අපි ඊළඟට පොල් පලා ටිකක් දාන් ඉමු. මේ තියෙන්නේ කටුවල් බැටු මුල්. මේ තියෙන්නේ විනිවෙල් ගැට. මේ තියෙන්නේ කොත්තමල්ලි. මේ කොත්තමල්ලි දුරුයි හින්දුරු. මේ රට ඉඳි
එහෙනම් අපි සීනි ටිකක් දාමු. එහෙනම් මේකට දාන්න මං ගාව නෙල්ලි ටිකක් තියෙනවා. අපි ඒක මෙහෙම දාන්න බෑ. අපි කොටාගෙන දාමු. එහෙනම් අපි කොටාගත්ත නෙල්ලි ටික මේකට දාමු. එහෙනම් ඔයාලා දකින්න ඇති අපි හදාගත්ත වයින් එකට හදාගන්න වට්ටෝරුවේ තියෙන්නේ පළතුරුයි ඖෂධ වර්ගයි විතරයි. අපි එහෙනම් මේක හොඳට කවලම් කරගමු සීනි ටික දියවේ. මේ දාපු ඖෂධ ටික අපි දවස් 4ක් 5ක් තියා ගන්නවා පැහෙන්නේ. කියන්නේ හරි ඒවා එකම කවලම් වෙලා පැහිලා ඒ විදිහට 4ක් 5කින් පස්සේ තමයි අපි වයින් එකට මේක පෙරාගන්නේ. ඒ පෙරාගෙන තමයි අපි මේ විදිහට ඒ වයින් එක පෙරාගන්න හිල් කරලා මේ මුට්ටියක් හදා ගන්න ඕන. අපි හිල් මුට්ටියක් එක අපි හදාගන්නේ මෙන්න මේ ආකාරයට. අපි ඉස්සෙල්ලාම මේක විදින්න හදා ගන්න ඕන මේ රවුම් එන ගාන. අපි මේ මාක්කරේ විදින්න ඕනේ සිදුරු ගාන නැතනම් වෙනස් වෙනවනේ. ওই විදිහට අපි විදගෙන ඉමු. මේකකින් Tamanට ඕමනා විදිහට විද ගන්න පුළුවන්. ඉතින් එක එක දේවල් වලින් ඉතින් යන්නේ කටු මිටි හැම දෙයක්ම අරගෙන මේ මුට්ටි ඉතින් අපි මේ කටුවක් අරන් තමයි මේ පොඩ්ඩක් විද ගන්න try කරන්නේ. බලමු විදලා අපි. සිදුරු ටික සාමාන්‍ය අපේ පොඩි ඇඟිල්ල වගේම ගන්න පුළුවන් ගන්න විදිහ ගත්තට පස්සේ නේ අර කුමාලේ එන්න තිබුණා නම් ඇති. අපි මේක තව පොඩි සිදුරු සෙට් එකක් විදගමු. මේ මේකේ සිදුරු විදිනකොට මේ එක එක ඉතින් රටාවක් කිමන් නැහැ ගානක් නැහැ. Tamanට අර වාස් පේනවා කියලා තේරෙන ගානට සිදුරු ටිකක් විදගත්තා නම් ඇති. මේක හරි පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක් ඉතින් මැටියක් තියක්. ඔන්න අපි දැන් මේ හට්ටි සිදුරු විදගෙන ඉවරයි. මේකට තමයි දැන් තා හට්ටියේ හුමාලේ දැන් දා ඇතුළට. එක සිදුරක් විද ගන්න ඕන මේ පටේ එන හුමාලේ එළියට එන්න. අපි ඒක දැන් විදගමු. මේ සිදුර ටිකක් ලොකුට විද ගන්න ඕන. ඉතින් බටයක් දාන ඕනේ බටේ මෙහෙම එන්න සිදුරු ටිකක් විදගත්තේ ලොකුට. අපි දැන් මේ සිදුර බැලුවනේ ඒක බැලන්ස් කරලා මේ සයිඩ් එකෙන් සිදුරු දෙකක් විදිනවා. මේ හැන්ද නවත්ත ගන්න. මෙතනින් සිදුරයි මෙතනින් සිදුරයි. ඒක තමයි පොඩි කැලක් හරි කම්බි කැලක් හරි දාන මෙහෙම මේ ආකාරයට හැන්ද රඳව ගන්න.
මේ යටිපැත්තේ සිදුරු ටිකක් ඔක්කොම විදගෙන ඉවරයි. කියන්නේ ඇඟිල්ලක් වගේ හුමාලෙන් නිකුලවා ගන්න තව පාර්ථ විදලා ඉවරයි. ඊට පස්සේ අපි මෙතන සිදුරක් විද්දා බටයක් දාන්න එළියට එන්න හැම එකේ සිදුරක්. අපි ඇතුළේ හැන්දක් වගේ එකක් තියෙන හන්ද ඒක නතර කරගන්න කම්බි කෑල්ලක හරි කෝටු කෑල්ලක හරි මෙතන සිදුරයි මෙතන සිදුරයි මෙතන සිදුරයි සිදුරු තුනක් විද්දා. මේම කම්බි කෑල්ලක් හරි මොකක් හරි දාලා එහෙම අර කර හඳවා ගැනීමට තමයි ඒක එහෙම විද්දා. මේ දින 5කට පස්සේ තමයි මේක මේ ආකාරයට තියෙන්නේ. දවස් 5යි. අපි මේක පොඩ්ඩක් කවලම් කරලා බලමු. මේ දෙන්නේ ගස් ලබු කෙසෙල් ඉරි බාපු පළතුරු එහෙම නැන්නු. පොල් පළායි රුසිය කොම්පේ දෙන්නේ මේ කවලම් කරනවා. අපි පිටරංග පැහිලා ඇතුලේ ඉන්නේ. අපි වයින් එක හදාගන්න සූදානම් කරගන්න. අපි මේ පෙරණ හැන්ද මෙන්න මේ වගේ රිගින් තහඩුවකින් තමයි අපි මේ කපාගෙන තින්නේ. ඊට මේ මහැඩ තියලා අපි කපාගෙන හදලා තින්නේ. මේක ඕම් මේකෙන් ලැල්ලකින් හැන්දකින් මමදීකින් හදාගන්න පුළුවන් මේක. අපිට මේක කපා ගන්න හරියට ලේසියි. මම කපන්න තියෙන්නේ මම කපලා. රඳව ගන්න අපි මෙහෙම බයිඩින් කම්බියකින් අපි ගැට ගහලා හදාගමු හැන්ද රැඳින විදිහට. ඒ ඖෂධ ටික හදාගත්ත මුට්ටියට දාමු. අපි ටික දාගත්තා. ඒ ටික අපි ගොඩාක් දාගන්නේ නැහැ. සාමාන්‍ය පොඩ්ඩක් මුට්ටිය භාගයක් වගේ තමයි දාන්න තමයි උතුරනවානේ. ඔන්න ඔය ගානට දාලා අපි තියමු. අපි එන අර හිල්ලි දෙකත් මුට්ටිය තමයි දැන් තියන්න හදන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. ඒක අපි අර හැන්දක් තියනවා නේ. ඒක වැටෙනකොට තමයි මේ විදිහට හදාගෙන තියෙන්නේ. ඒක තියෙන්නේ. ඒකට හදාගත්ත හැන්ද තමයි මේ තියෙන්නේ. ඒක මේකෙන් තියෙනවා. ඉතින් ඒකට ටික බේරෙන්න මේ තැකුල් බටේ පැපුල් බටි පහත් වෙනවට තමයි මේ ලීයක් හිටවලා මෙහෙම හදාගත්තේ. ඊළඟට මේක තියන්න කලින් අපි මේකට වතුර බින්දුවක් දාලා බලනවා අර බටින් එනවද කියලා. එළියට යන්න දෙන්නේ නැතුව මේ බටෙන් තමයි එළියට එන්නේ. මේ විදිහට මේ ඔක්කොම බහගෙන ඉවරයි. මේක නිතරම බලන්න ඕන කොහෙන් හරි මේකේ වාස්ප එළියට එනවා නම් ඒවටක් දාලා වහ ගන්න. ඉතින් ගහලා දැන් අපිට මුට්ටියට වතුර දාන්න.
ඔක්කොම අයින් කරන්න. අර මුට්ටියෙන් එන හුමාලේ මේ මුට්ටියෙන් එන හුමාලේ මෙතන අර සිදුරු විදුපුවකින් උඩට ඇවිල්ලා මේ වතුර දාපු මුට්ටියේ බැඳෙනවා. බැඳෙනවා මේ මේ පිනි බින්දුවක් විදිහට ඒක හැදලා හැන්දට වැටෙනවා. ඒ හැන්දෙන් වැටෙන මේ ඒ බින්දුව තමයි අර අර පටි කට මුලින් එළියට එන්නේ. ඒක තමයි අපි වයින් විදිහට ගන්න. අපි විනාඩි ගානක් ඇතුළත හදාගත්ත වයින් එක රත් වෙනකොට අපිට මේ පටේ දිගේ වලට පේනවා ඇති මේ මේ වයින් බින්දු 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 එක්කන මේ අපේ පොල් කටු ජොග්ගු. මේ වතුරේ රත් වෙලා තියෙන්නේ මේ මේක රත් වෙනකොට අතරින් එන බින්දු ප්‍රමාණය නැති වෙනවා. ඒ නිසා මේක මේ වතුර ටික අයින් කරලා සීතල වතුර ටිකක් දාගන්න. වයින් ටික දැන් මේ බටයක් දිගේ එනවා. අපි ෆෝල් කට්ටේ වයින් තමයි වැටෙන්නේ. අපි ඒක අරගෙන අපි ලිපට දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. තාම පොඩ්ඩක් ඇවිල්ලා තියෙන භාගයක්වත් ඇවිල්ලා නැහැ. ඒ වයින් ලිපට දැම්මම වතුර දැම්ම වගේ ලිප නිමුණා. නිමුනේ වයින් හන්දේ කියන්නේ මේක සැර නැහැ. අපි එකට ඊස් එහෙම දාලා නැහැ නේ. අපි පළතුරුයි සීනි ඖෂධ වර්ග විතරයි මේකට දාලා තියෙන්නේ. අපි සාමාන්‍ය ඊස් වගේ දාලා අසිප්පු බවට මේක හදාගත්තා නම් මේක ලිපට දැම්මම අර පැට්‍රල් දැම්ම වගේ ඩොක් ගාලා ගිනි ඇවිල්ලා පෙන්නනවා. අපි එහෙනම් මේක මේ චුට්ටක් බීලා බලමු මේක කොහොමද සැරයිද නැද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. සැරගතියක් නැහැ. පොඩ්ඩක් ඉතින් අර බියර් මෙහෙකටත් අඩු තරම් වගේ සාමාන්‍ය පොඩි සැරගතියක් දැනෙනවා. ඒක සාමාන්‍යයෙන් බොන්න පුළුවන්. අර ඉච්චිලා හැම යන ගතියක් නැහැ. සාමාන්‍ය පොඩි දැනීමක් තියෙනවා. මේ ඊළඟ තියෙන්නේ අපි මේ ගමේ විදුන් අත්යාගෙන් ගිනාපු පසිපු පොඩ්ඩක් තමයි තියෙන්නේ. අපි මේකේ මේ ඒකයි මේකේ වෙනදී අපි බලලා කිසිකුලෙක් දාලා වලට පෙන්නන්න මොකද වෙන්නේ කිය. අපි දැන් මේ කසිපු ටික මේකට දාගෙන ඉන්නේ. දැන් මේ හොඳ කෙසෙල් කොලේනේ. අපි බලමු ටිකකින් මේ කෙසෙල් කොලේට මොකද්ද වෙන්නේ කියලා. වලට දැම්මම පේනවාටි කැමරාවට චූටි 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 නිකන් මේ කැපුම් කැපුම් වගේ ඉරි වගේ තැවෙනවා මේ කොලේ. දැන් අර දාපු ටික මේ කොහෙන්වත් හැලිලා නෙමෙයි මේ කෙසෙල් කොලේට උරාගෙන තියෙන්නේ. මේ පේනද? පොඩ්ඩයි තව තියෙන්නේ. අපි ඉතුරු ටික ඔන්න ආය නැවත බෝතලෙට දාමු. දැන් අපි මේ ගත්ත කසිප්පු දාපු කෙහෙල් කොලේ නෙමෙයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ යට ඉරුව මෙහෙම. ඒ ගෑවිච්ච ටික මෙහෙම තැම්බීමක් ඇති වෙලා තියෙනවා. මෙහෙම උඩට මෙහෙම තැම්බිලා තියෙනවා. මේ පැත්තෙන් තැම්බිලා තියෙනවා. කියන්නේ අපි අර බද්බදින් කෙසෙල් කොලේ තවා ගන්න ආකාරයට තියෙන්නේ. එතකොට අපි කසිප්පු බොනකොට මනුස්සයාට බීමත් කමෙන් ඉස්සෙල්ලාම ඉතින් වෙරි භාවයක් ඇතිලා මනුස්සයා නිකන් ආතල් එකක් ගන්න ඒ අවස්ථාවේදී. අවස්ථාවේ ආතල්යක් ගන්නකොට දැන් බලන්න දැන් එහෙම වෙනකොට නිකන් බලන් ඉද්දි වගේ දැන් මේ කෙසෙල් කොලේ තැම්බෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා බලනකොට මෙන්න පොඩි ප්‍රමාණයක් තිබුණා. දැන් බලන්න දැන් තව පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මනුස්සයා ටිකෙන් ටික මේ කසිපු බොන්න බෙන්න අපේ පෙනහළු වෙලට මෙන්න මේ එක තමයි සිදුවෙන්නේ. මේ කෙනහළු මේවර ගින්දර වගේ මේ නිකන් ඩොග් ගාලා ලිපට දැම්මත් ඒක මේ ඇවිලෙන ගතියක් තියෙනවා. අපි ඒක ඔන්න ලිපට දාලත් පෙන්නන්න. මේ ඇවිලෙන ගතියක් තියෙන. ඒ වගේ අපේ පපුව පිච්චෙනවා. මේ ගිනි ජාලාවක් නිකන් ඇවිලෙනවා. ඒ වගේ මිනිස්සයා දුර්වල වීමට හේතුව තමයි ඔය අසිප්පු එහෙම බොනහඳ. අපි අය ඔය පුංචි ළමයි අවුරුදු 10 12 15 පැන්න ගමන් ඔය ගමේ බාරයකට ගිහිල්ලා ඉල්ලන්න ලැජ්ජයි. ඊට පස්සේ අපේ ගමේ වෙද මහත්තයා ළඟට තමයි යෝගගෙන යන්නේ. ඒ ගිහිල්ලා ඉල්ලලා ගොරෙන් කොඩක් ගැහුවම ඕකට ඇබ්බැහි වෙනවා. ඔන්න ඕක ඇබ්බැහි වුණ පුංචිම වයසින් ඔය පෙනහළු ඔය වගේ තත්ත්වයට පත් වෙලා
සමාජයේ මිනිස්සයා නැති වෙලා සමාජයේ විරිහිලා උන්න වගේ සිදුවීම් තමයි වෙන්නේ. ඒ නිසා අපි කියනවා මේ කසිප්පු වගේ දේවල් බොන්න එපා. පැහැදිලිවම මේක පේන්න ඔයාලට කියනවා මේ වෙන සිදුවීම්. ඒ නිසා සියලුම දෙනා සමාජකේවල් දොරවල් වල ප්‍රශ්නයි, බෞල් ප්‍රශ්නයි, දෙමව්පිය හැමදේම ඇති වෙන්නේ, මිනිස්සයා නැති වෙන්නේ, සල්ලි මුදල් නැති එක එක ප්‍රශ්න වලට වාජිනී වෙන්නේ මෙන්න මේ වගේ දේවල් වුණා. ආගත්ත පිසිප්පු දාපු කිසිල් කුලේ